මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩු විභාගයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද යලි කැඳවනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ ආයුධයකින් හිසට කළ පහර දීමකින් මොළයට සිදු වූ හානි හේතුවෙන් ඔහු මියගොස් ඇති බව දේහය යලි ගොඩගෙන සිදු කළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ බවයි. අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවකින් දක්වා සිටියා. එවකට සිටි හමුදාපති සරත් පොන්සේකා මහතාගේ ප්‍රකාශය අනුව මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට පහර දීම මුල් කරගෙන එවකට බුද්ධ්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක හෙන්දා විතරණ මහතා යටතේ විශේෂ වූ කණ්ඩායමක් සිටි බවත් කියා සිටියා. ලසන්ත මහතාගේ දේහය ගොඩගෙන ඉදිරිපත් කරන ලද වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව අනුව ලසන්ත මහතා ඝාතනය වී ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවත් මොළයේ කොටස් එළියට එන ආකාරයට හිස තුළට දෙන ලද පහර දීමකින් සිදු වූ ඇති මරණයක් බව ප්‍රකාශ කරන ලැබුවා.